අපි පුංචි කාලේ ඉඳන්ම ජීවිතේ තෑගි හොමාරු කර ගන්නවා. අපි තෑගි දෙනවා, තෑගි ගන්නවා. ඒ වුණාට කවමදාවත් අපි හිතුවේ නෑ නේද? මේ ඉන්ද්‍රියන්ට සංවේදී වෙන විදිහට තෑගි තෝරගන්න පුළුවන් කියලා. හැබැයි එහෙම දෙයක් තියෙනවා. තෑගි තෝරගන්නකොට එක එක ඉන්ද්‍රියන් වලට සංවේදී වෙන විදිහට තෑගි තෝරගෙන තෑගි දෙන්න පුළුවන්. ඉතින් අද මම කමනි ලයිව් එක ඔයගලන්ට ඉදිරිපත් කරන්න යන්නේ අන්න ඒ වීඩියෝ එක. ආදරේ කරන කාලෙදී අපි බොයිෆ්‍රෙන්ඩ්ට එහෙම නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ්ට තෑගි දෙනවා. නැත්නම් අම්මා තාත්තට තෑගි දෙනවා. සහෝදර සහෝදරියන්ට තෑගි දෙනවා. යාළු මිත්‍රයින්ට මේ හැමෝටම අපි තෑගි දෙනවා. එක එක ජීවිතේ උත්සව වෙලාවකට, ඒ කියන්නේ බර්ත්ඩේ එකක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ජීවිතේ වඩා වැදගත්ම අවස්ථාවක අපි ඒගොල්ලන්ට තෑග්ගක් දෙනවා. ඉතින් මේ තෑගි දෙනකොට අපි කවදාවත් මේ තෑග්ග පුද්ගලයාගේ ඉන්ද්‍රියන් වලට වැදගත් වෙන විදිහට තෝරගෙන නැහැ නේද? ඉතින් අද මම ඒ ගැන ඔයගලන්ට කියන්න හිතුවා. බලමු අපි මොකක්ද මේ ඉන්ද්‍රියන්ට සංවේදීව තෑගි තෝරනවා කියන්නේ කියලා. සංවේදීතාවය අනුව තෑගි තෝරගන්නකොට අපිට මුලින්ම මේ ටච් කියන, නැත්නම් මේ ස්පර්ශය කියන දේ අනුව තෑගි තෝරගන්න පුළුවන්. ඒ වෙලේදී ඔයාලට පුළුවන් බොයෆ්‍රෙන්ඩ්ට හරි ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හරි ගැළපෙන විදිහට, මම මේ කියන්නේ සරල උදාහරණයක්, බාත්රොබ් එකක්, ඊළඟට ෂේවින් කිට් එකක්, සමහරවිට ෆුට් මසාජ් එකක්, ඔය වගේ දෙයක් ඔබලන්ට මේ ටච් කියන මේ සංවේදීතාවයේදී ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ සයිට්, එහෙම නැත්නම් මේ පෙනීම කියන සංවේදීතාවට ගන්න පුළුවන් තෑගි මොනවාද කියලා. ඒකෙදි ඔබලන්ට පුළුවන් වොච්, කියන්නේ අත් ඔරලෝසුවක්, ඊළඟට පර්සනලයිස් මග් එකක්, ටයි ක්ලිප් එකක්, ඊළඟට තව ඕගොල්ලන් ආස කරන, ඒ කියන්නේ එයා ආස කරන ඔයාට තෝරගන්න පුළුවන් එයා ගොඩක් කැමති විදිහේ වොලට් එකක්, කියන්නේ ලෙදර් වොලට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ආස කරන විදිහ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් තමයි මේ සයිට්, එහෙම නැත්නම් මේ පෙනීම කියන පැත්තට අයිති වෙන තෑගි. ඉතින් මේ ටෙස්ට් කිව්වහම නම් ඕගොල්ලන්ට අලුතෙන් කියන්න ඕනේ නැහැ. ටෙස්ට් කිව්වහම නම් තෝරගන්න ඕනේ තෑගි ඕගොල්ලෝ දන්නවා. ඕගොල්ලෝ ගොඩක් වෙලාවට ගන්නෙත් ඒ ටෙස්ට් කියන සංවේදීතාවයට අනුව ගන්න ඕනේ තෑගිනේ. ඉතින් ඒක හින්දා ඒක ගැන මම අලුතෙන් කියන්න ඕනේ නැහැ. ඔය චොක්ලට් ගන්නකොට, පැනිටස් ಜಾති ගන්නකොට, ඉතින් ඒක ටෙස්ට් තමයි. ඉතින් ඒ හින්දා ඒ ටෙස්ට් කියන මේ තමන්ගේ සංවේදීතාවයෙන් මේක දිව, ඒ කියන්නේ රස, ඒ දෙයට ගන්න ඕනේ තෑගි ඕගොල්ලන්ට තෝරලා බේරලා ගන්න පුළුවන්. ඒක ගැන අලුතෙන් මම හඳුනලා දෙන්න ඕනේ නැහැ. අපි බලමු මේ ස්මෙල්. ස්මෙල් කියන්නේ සුවඳ. සුවඳ දැනෙන ඉන්ද්‍රිය. ඒ කියන්නේ මේ නහය ආශ්‍රිතව ඕගලන් ගන්න සමහර දේවල් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔගොලු ගන්නෙත්ම ඒ දේවල්මත් තමයි. පර්ෆියුම් ගන්නවා, ඊළඟට කොලොන්ස් ගන්නවා. ඉතින් මේ දේවල් ගොඩක් වෙලාවට මේ සංවේදීතාවය තියෙන තෑගි වලට අයිති වෙනවා. ඉතින් සමහර වෙලාවට ඔයගලන්ට ගන්න පුළුවන් සබන්, ඊළඟට බොඩි වොෂ්, ෂැම්පෝ, මේ වගේ දේවලුත් මේ ස්මෙල් කියන කොටසට අයිති වෙනවා. ඊළඟ දේ තමයි මේ සවුන්ඩ්. සවුන්ඩ් කියන්නේ මේ කන. කන ආශ්‍රිතව ඔයගලන් මිලදී ගන්න සමහර තෑගි තියෙනවා. එක ඕගොල්ලන් එක නොදැනුවත්ව හෝ දැනුවත්ව හෝ එහෙම තෑගිත් මිලදී ගන්නවා. මම කියන්නම් පුංචි උදාහරණයක්. සමහර වෙලාවට බ්ලූටූත්, එහෙම නැත්නම් හෙඩ්ෆෝන් එකක්, නැත්නම් හෑන්ඩ් ෆ්‍රී සෙට් එකක්, ඊළඟට ඕගලන්ට සල්ලි වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වැඩි අනුව දෙන්න පුළුවන් ෆෝන් එකක්, ඊළඟට ඊට පස්සේ එලාම් ක්ලොක් එකක්, මේ වගේ අපිට තෑගි දෙන්න පුළුවන් සවුන්ඩ් කියන දේ අනුව. ඉතින් ඔබලන්ටත් මෙන්න මේ කරුණු ටික හිතර ගත්තොත් ඇත්තටම තෑගි තෝරද්දි, නැත්තම් එයාට තෝරගන්න ගියහම තෑගක් සමහරලාට ලෝකේ පෙරලන්න කල්පනා කරනවා මොකද්ද ගන්නේ මොකද්ද ගන්නේ කියලා. ඉතින් එයාට හුඟක් මතක හිටින හොඳ තෑග්ගක් තෝරගන්න මේ දේවල් ඔයාට හුඟක් වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් කමනි ලයිව් එක දිගටම රැඳිලා ඉන්න.